හරි අපි පොතේ බලමු මූලිකම දේ හරිම සරලයි ඉංග්‍රීසි වාක්‍යයක් අදාන යනකොට පිළිවෙලකට ඉගෙන ගන්න පළවෙනි එක තමයි සබ්ජෙක්ට් වර්බ් ක්‍රමය. ඒ කියන්නේ වාක්‍යයක් ඉංග්‍රීසි හදනකොට පොතේ මූලිකම දේ තමයි ඉංග්‍රීසියේ තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කර්තෘ කරන කෙනා ඉන්න ඕනේ සහ කරන දෙයක් තියෙන්න ඕනේ ක්‍රියාව තියෙන්න ඕනේ. ඒ දෙන්න තමයි වාක්‍යයේ වැදගත්ම පුද්ගලයෝ දෙන්න. අනිත්‍යට ඉන්න පුළුවන් වෙන්න පුළුවන් තමයි අලුත් දෙනෙක් ඉන්නෝනේ. මෙයාල දෙන්නට අමතරව එහෙනම් මම උදාහරණ කීපයක් එකම කියන්න. වැඩි විස්තර එපා. ඔනෝට වඩා ගණන් ගන්නත් යනවා. හරි සරලයි. සබ්ජෙක්ට් වර්බ්. එතකොට සමහර තමයි හිතනවා වර්බ් එකක් කියන්නේ එක වචනකින් දදෙන්නේ නෑ. වර්බ් ෆ්‍රේස් එකක් විදියටත් තියෙන්න පුළුවන්. බලමු. සබ්ජෙක්ට් කියන්නේ පොතේ කර්තෘ. හරි. ඊළඟට ක්‍රියාවට තමයි වර්බ් එක කරන දෙයක. එයත් එක්ක අපිට ඉංග්‍රීසි පිළිවෙල තමයි ඉස්සරවම සබ්ජෙක්ට් දානවා. ඊළඟට තමයි වර්බ් එක දානවා. එහෙනම් අපි බලමු පළවෙනි එක දේ සබ්ජෙක්ට් එක ඊට් එක වර්බ් එක ඔන්න සබ්ජෙක්ට් වර්බ් එහෙනම් ඔවුන් තමයි කරනවා කියන ක්‍රියාව කරන්නේ අන ඔවුන් කරන කට්ටිය කරන දේ තමයි කරනවා මේකනේ හරි එහෙනම් මද අම්මා කියනවා මද කුක් සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් ඉෆ් ද සබ්ජෙක්ට් ඉස් සිංගියුලර් වි හැව් ටු යූස් අ සිංගියුලර් වර්බ් ඕකේ වි කැන් ෆෝම් ද සිංගියුලර් වර්බ් බයි ඇඩින් ද බයි ඇඩින් එස් ඒ කියන්නේ අපිට s එක යොදා ගන්න පුළුවන් s එකතු කරන්න පුළුවන් verb එක. හරි. එතකොට mother cooks අම්මා කියනවා. ඊළඟ i දැන් සමහර ළමයි කියනවා මේක will ද නෑ will go. I will go මම යන්නම්. නැත්නම් මම යාවි. මේක verb phrase එකක් විදිහට යන එක verb එකක්. verb එකක් විදිහට ගන්නවා. we ඕන will go simple future will go එක verb එක. ඊට පස්සේ she bought. ඇය මිලදී ගත්තා. කවුද මිලදී ගත්තේ? ඇය සබ්ජෙක්ට් එක මොනවද කරපු දේ? verb එක object එක. හරි සරලයි. ඊළඟට the man is crying. මිනිහා අඬමින් සිටිනවා. මිනිහා සබ්ජෙක්ට් එක is crying present continuous. අඬමින් සිටිනවා verb එක. හැම වෙලේම පුතේ තනි verb එකක්ම single verb එකක්ම මේ verb එක කියලා ගන්න නැහැ. ඒ tenses වල අනුව ඒ අදාළ verb phrase එකක් විදිහට ඉදෙනවා. හරිද? තියෙන්න පුළුවන් tenses වල will have been එකක ing තියෙන පුළුවන් වැඩිම verb හතරකින් ඇදෙන්න පුළුවන් මේ verb phrase එක. එච්චර ලොකු දෙයක් නෙමෙයි. කර්තෘ සහ ක්‍රියාව. ඕනිරක් කියන ඔච්චර අපි ඉංග්‍රීසියෙන් 100ක් හරි subject ඉන්නවා නම් 150ක් හරි verb එක ඉන්නවා නම් 150ක් හරි කියලා I go මම යනවා I eat මම කනවා I do මම කරනවා ගොඩාක් දේවල් කතා කරගන්න බැයි නම් මුල් අදියර step 1 Aliena she writes Aliwa she wrote Alia means she will write. Alia means it now she is writing. Alia means it now she was writing. මම tenses ටික මතක් කරලා දෙන්න. Alia means it is she will be writing. Alia ලා කියනවා she has written. Alia ලා තිබුණා she had written. She will have written. ඊළඟ she has been writing. Alia මින් ඉඳලා තියෙනවා. Alia මින් ඉඳලා තියෙනවා she had been writing. Alia මින් ඉඳලා ඉතේවි she will have been writing. ඒ ටික will have been writing තමයි verb. She can write තමයි verb. අන්න පුතේ මතක තියාගන්න verb එක verb phrase එකක් විදිහට ඉන්න පුළුවන් කර්තෘ සහ ක්‍රියාව කරන කෙනා කරන දේ දාපුවාම ඉංග්‍රීසි වාක්‍යයක් හදාගන්න. මේක තමයි සරලම වාක්‍ය ඉංග්‍රීසි. කර්තෘ සහ ක්‍රියාව. අපි ඊළඟ එකට යමු. ඊළඟ එක වැදගත්ම දෙයක් object එක දාලා වැඩි කරන්නේ කොහොමද කියලා අපි බලමු. හරි පුතේ. ඉතාමත්ම වැදගත් එකක් දැන් කතා කරන්න යන්නේ subject එකත් එක්ක verb එකත් එක්ක object එකක්. මම නම් ඉස්සර ඉගෙන ගන්න කාලේ මම නම් එපා කරපු දේ තමයි ඕනමට වඩා rules කියලා දෙන්න යනව නේද සර්ලා මැඩලා අපිට. මට එපායි. මට ඕනේ short and sweet. ඒ කියන්නේ අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කියලා දුන්නා නම් ඒක මතක තියාගත්තා. කොහොමද? මොනවා හරි ක්‍රමයකින් මතක තියාගන්නේ ඒ විදිහට. නැත්නම් ඕනමට වඩා rules කියෝ ඒ අපිට එපායි. මේ වගේ මම කියලා දෙන්නම් ඔයාලට පොතේ හරිම සරලව object එකක් කියන්නේ මොකද්ද? object වර්ග දෙක මොකද්ද? මේ මෙහෙම ගමුකෝ අපි. එහෙනම් පුතේ ඊළඟට තියෙනවා මම කිව්වා වාක්‍යයක් හදන්න පුළුවන් subject දාන්න පුළුවන්. මොකද දැන් අපි subject එකයි verb එකයි දාලා අරගෙන ඊළඟට දැන් එකතු කරගෙන යන්නේ object එක. ඇත්තටම කර්තෘ ක්‍රියාව කර්මය. කර්මයක් වෙන්න නම් කර්මයක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න උදව් කරන්නේ ක්‍රියාපදය. මේකේ ක්‍රියාපදය. එයාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න ඕන. කර්මයක් වෙන්න නම් මේ ප්‍රශ්න දෙකට ලැබෙන උත්තර දෙකට තමයි මේ වාක්‍යයේ කර්මය වෙන්නේ. මෙවුවා ඉස්සරහට ගොඩාක් ඕනේ වෙනවා. අහම බලන්න අර දෙවෙනි එකනාගේ ඒ කියන්නේ ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක්. එක මොනවද අනිත් එක තමයි කාටද? මං හිතන්නම් මේම කියන්නම්කෝ. උදාහරණයක් වශයෙන් කන මොනවද කෑවේ? බත් කෑවේ කියන්න පුළුවන්.
මොනවද මේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කියන්න පුළුවන් නේ මොනවද ලිව්වේ නෝට් එකක් ලිව්වේ අන්න මොනවද කියන එකට උත්තරේ අනිවාර්යයෙන්ම ඒකේ කර්මය එහෙනම් ඔන්න පුතේ ක්‍රියාපදයක් මොනවද වට් එකට උත්තරේ දෙනවා නම් ඒක කර්මයක් මොනවද කියන එකට ලැබෙන උත්තරේ බලන්නකො පණ තියෙන කර්මයක්ද පණ නැති කර්මයක්ද මම මිලදී ගත්ත පොතක් මොනවද මිලදී ගත්තේ පොතක් එහෙනම් මොනවද පණ ඔතන පණ තියනවද නැහැ අන්න ඒ පණ නැති කර්මයක් වෙනවා ඒකට කියනවා පුතේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එහෙනම් අද ඉඳන් ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක් කියන්නේ පණ නැති කර්මයක පණ නැති කර්මයට අපි ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක් කියනවා එහෙනම් ක්‍රියාපදෙ වට් එකට උත්තරේ ඔන්න ඔළුවේ දාගන්න වැඩිපා ඊළඟ කූම් එක කාටද ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක්ද වෙනවද බලන්න කාටද ඔන්න දෙවෙනි එක අහනවා අපි කාටද මෙයා එක ඇරුවා මෙයා දෙක පණ තියෙන එකක් එන්නේ බලන්න ඔහු මට උදව් කරා කාටද උදව් කරේ මට ඔවුන් මට බැන්නා කාටද බැන්නේ මට අපි ඔවුන්ට ආරාධනා කරා කාටද ආරාධනා කරේ ඔවුන්ට එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න ඒගේ කාටද ලැබෙන උත්තරේට පුතේ අපි කියනවා ඒත් ඔබ්ජෙක්ට් එකක් ඒක ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක් සිංහලෙන් අපි මෙහෙම මතක තියාගමුකෝ පණ තියෙන කර්ම එහෙනම් කර්ම දෙකක් වෙන්න පුළුවන් පණ නැති කර්මය සහ පණ තියෙන කර්මය ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් කියනවා පණ නැති කර්මයේ වට් එකට උත්තරේට ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් කියනවා මොකේදද පණ තියෙන කර්මය එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හදනකොට ඔය ඔබ්ජෙක්ට් වර්ග දෙකම ඉඳක් පුළුවන් ඔබ්ජෙක්ට් එක වර්ගයක් ඉඳක් පුළුවන් වර්ග දෙකම ඉඳක් පුළුවන් මම හරි සරල උදාහරණ විතරයි දෙන්නේ එහෙනම් අපි SVO එක හදාගන්න පුළුවන් උදේ S + B + DO DO කියන්නේ දැන් ඔයාලා හිතන්න එපා DO කියන්නේ direct object මෙයා DO මෙයා ඇවිල්ලා IDO indirect object හරිනේ එතකොට මතක තියාගත්තා ලේසිනේ එහෙනම් බලන්නකෝ ඒ ඊළඟ වාක්‍ය රටාව තමයි ඉංග්‍රීසි භාෂාවේ pattern එක තමයි S B DO subject verb direct object පණ නැති කර්මය බලන්න උදාහරණයක් මම දීලා දෙනවා I කරන කෙනා subject මිලදී ගත්තා I bought a book එහෙනම් a book කියන එක object එක මොන object එකද අද ඉඳන් මතක තියාගන්න පුතේ ඒක direct object එක පණ නැති මොනවද මිලදී ගත්තේ මෙයා මොනවද කියන එකට මේ උත්තරය දෙන්නේ ඒකට ලැබෙන උත්තරේ නෙමෙයි එහෙනම් ඒක indirect object ඕම් වලට ඕන එකක් කියන්න බලමු උදාහරණයක් පස්සේ she wrote a letter මොනවද ලිව්වේ letter හරි we bought a bicycle අපි මිලදී ගත්ත බයිසිකලයක් එහෙනම් මොනවද මිලදී ගත්තේ බයිසිකලයක් we washed the car අපි කාර් එක හේදුවා මොකක්ද හේදුවේ කාර් එක හරි අන්න ඒ වගේ ඕනි දෙයක් අපිට කියන්න පුළුවන් වට් එකට උත්තරේ indirect object ඊළඟට she will sing a song බලමු she කියන්නේ subject එක මම ඉස්සලා කිව්වා will sing කියන එකම තමයි verb එක මොනවද ගයන්නේ song එක මේක object එක මොන object එකද direct object එක එහෙනම් ඔන්න පුතේ SVO එකේ තවත් කොටසක් තමයි SVDO subject verb direct object පාක්ය වලට හදන්න පුළුවන් ඊළඟට බලමු type එක ඊළඟට පුතේ අපිට indirect object එකක් තිබ්බත් හදන්න පුළුවන් මොකක්ද subject verb indirect object පණ ඇති කර්මයක් තියෙනවා බලන්න ඔහු he කියන්නේ ඔහු කවුද subject helps කියන්නේ verb එක ක්‍රියාව කාටද උදව් කරන්නේ අන්න දැන් මොනවද උදව් කරන්නේ නෙමෙයි කාටද උදව් කරන්නේ කාටද උදව් කරන්නේ නෙමෙයි කාටද උදව් කරන්නේ මට එහෙනම් අපි මේක සලකනවා object එකක් විදියට කාටද කියන එකටත් ලැබෙන උත්තරේ object ගන්න හැබැයි මොන object ගන්නද IDO පණ තියෙන කර්මය පණ ඇති කර්මය හරි ඊළඟ යනවා තව එකක් they invited us ඔව් අපිට ආරාධනා කරා they invited us කියනකොට subject එක they වෙනකොට කතෘ වෙනවනේ invited කියන්නේ ආරාධනා කරා verb එක වෙනවා us කියන්නේ කවුද කාටද මොනවද ආරාධනා කරේ නැහැ කාටද ආරාධනා කරේ අපට එහෙනම් ඒක o වෙනවා o වගේම ido වෙනවා indirect object හොඳට ඔළුවට දාගන්න පුතේ හරිම ලේසි ඉංග්‍රීසි වාක්‍ය හදන්න මේ ටික මූලික ටික දැනගත්තා එහෙනම් indirect object තව එක I will call you මම ඔයාට call කරන්නම් එහෙනම් I කියන්නේ කවුද subject එක will call තමයි verb එක
එහෙනම් කාටද කෝල් කරන්නේ කාටද කාටද කෝල් කරන්නේ අනිවාර්යෙන් ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එහෙනම් පුතේ වාක්‍යයක් ඇතුලේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකත් ඉන්නත් පුළුවන් ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකත් ඉන්නත් පුළුවන් ඔයාලට දැන් ප්‍රශ්නයක් එන්න බලන්න මෙහෙම ඇයි සර් ඒ දෙන්නම ඉන්න බැරිද පුළුවන් හැබැයි ලියනකොට පොඩි වෙනසක් කරන්න ඕනේ ඒන් ඒ දේ දැනගත්තා මේ පාඩම මේ මේ ඕ එක ඉවරයි එහෙනම් බලමු ඔන්න ඒ වගේ ක්‍රියාපද තියෙනවා පුතේ මෙන්න මෙහෙම ඔහු හිතන්න ඔහු අපිට ඉංග්‍රීසි උගන්වනවා ඔහු කවුරු හරි ඔයාලා මට කියන හැටි ඔහු අපිට ඉංග්‍රීසි උගන්වනවා ඔහු කියන්නේ හීනේ උගන්වනවාට කියන්නේ ටීච් නේ හැබැයි ඔහුත් එක ටීචර්ස් වෙනවා ඒක ඔහු ඒක වත් නැහැ හී ටීචර්ස් අන්න මොනවද උගන්වන්නේ ඉංග්‍රීසි කාටද උගන්වන්නේ අපිට ඔන්න ඔය මොනවද එකයි කාටද එකයි දැන් මොනවද උගන්වන්නේ ඉංග්‍රීසි කාටද උගන්වන්නේ අපිට එහෙනම් බලමු මේ මෙයා සබ්ජෙක්ට් වෙනවා හී ටීචර්ස් කියන එක වර්බ් වෙනවා එහෙනම් පුතේ අපිට පුළුවන් මේ දෙන්නටම වාක්‍යයේ තියෙන එකම බලය මේ දෙන්න නියුන් සහෝදරයෝ කියලා ඉදන්නු ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකයි ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් ඒ දෙන්නටම තියෙන එකම අයිතිවාසිකම ඊදරක සහෝදරය සහෝදරයෝ දෙන්නේ කියලා ඉදන්නු සහෝදර එකක් වාල සහෝදරයට අක්කරයක් ලැබුණොත් ලොකු සහෝදරයට අක්කරයක් ලැබෙන්න ඕනේ වගේ ක්‍රියාපදේ තාත්තනම් තාත්ත ගාවට එන්න පුළුවන් එක්කෝ ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකට එන්නත් පුළුවන් පණ තියෙන කර්මෙට එන්නත් පුළුවන් ඒ වගේම පණ නැති කර්මෙට එන්නත් පුළුවන් ඒ කියන්නේ පුතේ ක්‍රියාපදයට පස්සේ මේ ක්‍රියාපදයට පස්සේ ඉන්න පුළුවන් එක්කෝ ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් පණ තියෙන කර්මෙ මේ IDO ඉවිලා අගට යන්න පුළුවන් ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක මෙයානේ පණ නැති කර්මෙ DO ඒ වගේම පණ නැති කර්මෙට මෙතෙන් දෙන්නත් පුළුවන් IDO එකට එන්න පුළුවන් ක්‍රියාපදේ ගාවට අවසානට යන්න පුළුවන් ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක ඕ මොහොම આવොත් ක්‍රම දෙකකට ලියවෙන්නේ මෙන්න මෙච්චරයි වෙනස තියෙන්නේ නැවත බලන්න නැවත නැවත බලන්න මෙන්න මෙහෙම ඔහු අපට ඉංග්‍රීසි ගන්වනවා ඔහු අපිට ඉංග්‍රීසි උගන්වනවා he teaches මම දැම්ම බේමේ පර තියන කර්මලාන he teaches කාටද අපට us he teaches us මොනවද ගන්නනේ අගට දැම්ම he teaches us english he teaches us english ඒක ක්‍රමෙ මොකද්ද subject subject verb මොන ඔබ්ජෙක්ට් එක දාලා තියෙන්නේ ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් ප්ලස් සබ්ජෙක්ට් වර්බ් ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් ප්ලස් ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් අගට ගිහිලා තියෙන්නේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක එක වර්බ් එක දෙක ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක තුන අගට ගිහිලා තියෙනවා ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක අනිත් එක බලන්නකෝ ඒ වගේම ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකටත් දෙන්න පුළුවන් ඉස්සරහට මේ ක්‍රියාවලට එහෙනම් ඒක ගැන he teaches අන්න මොනවද උගන්වන්නේ අන්න අන නැති එක එන්නෝ he teaches මොනවද පුතේ උගන්වන්නේ english he teaches english ඔන්න බලන්න මේ direct object එක direct object එක he teaches english direct object අගට ගියා මොනවද indirect object එක කාට අපට අන්න පොඩි දෙයක් මතක තියාගන්න පුතේ අගට පණ තියන කර්මෙ ගියොත් එහෙම ඒ කියන්නේ indirect object එක ගියොත් ඒක 2 එකක් එන්න ඕන he teaches english to us he teaches english to us එහෙනම් මෙන්න මේකයි මේ කිය subject එක ඊළඟට verb එක ඊළඟට අපි direct object එක දාලා හැබැයි indirect එක අගට ලියනකොට tooth එක තමයි මොනවද ලියන්නේ tooth එක indirect object එක දානකොට indirect ido එක දානකොට ඕක මතක තියාගත්තා නම් හරියටම හරි tooth එක තමයි indirect object එක දාන්නේ. එහෙනම් ඔන්න බලන්න example එක he teaches us english. ඒ කියන්නේ us කියන්නේ පණ තියන කර්ම indirect එක. ප්‍රශ්න නැහැ he teaches us english. හැබැයි he teaches english direct එක ගෙනාලා indirect එක අතර දැම්මොත් පණ තියන එක අතර දැම්මොත් to us ගන්න. ඔච්චරයි කියන්නේ he teaches english to us නැත්නම් he teaches us english. තව එක්සැම්පල් එකක් දෙන්නම් ඔයාලට තේරෙන්න. ඔන්න බලන්න. හිතන්න මාමා රට ඉඳන් ආවා. හරි. ඔහු මට තෑග්ගක් දුන්නා. ඔහු මට තෑග්ගක් දුන්නා. කවුද? මාමා මට තෑග්ගක් දුන්නා. කොහොමද ලියන්නේ ඉංග්‍රීසි? ක්‍රම දෙකක්. ඔන්න අපි බලමු ඒක ඔබ්ජෙක්ට් එක කියලා තෑග්ග. තෑග්ග ඔබ්ජෙක්ට් එක මොනවද දුන්නේ? තෑග්ග. හරි ඒක ඔබ්ජෙක්ට්. කාටද දුන්නේ? මට. අන්න
ඒකත් ඔබ්ජෙක්ට්. එහෙනම් මට කියන්නේත් ඔබ්ජෙක්ට්, තෑග්ගත් ඔබ්ජෙක්ට්, කර්ම දෙකම තියෙනවා. එහෙනම් අපි ලියන විදිහ බලන්න. මා අංකල් අංකල් දුන්න past tense ඒවා ගේව් අපිට පුළුවන් පුතේ ගේව් එකට පස්සේ පල තියෙන කර්මය දාන්න ඉන්ඩිරෙක්ට් එක. ඉන්ඩිරෙක්ට් එක දාමු ගේව්නි අංකල් ගේව්නි. අන්න මොකද්ද පණ නැති එක ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක අකට දාමු a gift. I father gave uncle gave me a gift. ඔන්න දැන් මෙයා ඩිරෙක්ට් ඔබ් ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක වෙනකොට මෙයා මොන ඔබ්ජෙක්ට්? ඩිරෙක්ට් ඔබ්ජෙක්ට්. ඕන් සරලයි පොඩ්ඩක් තේරුම් ගන්න. මේක ඉතාමත් වැදගත් තේරුම් ගන්න. ඊළඟට බලන්න uncle ගේව් එකම හරි සබ්ජෙක්ට් වර්බ් හරි මෙයාට මෙතෙන් දෙන්නත් පුළුවන්. පණ නැති එක නා ඒවා ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකට. gift. uncle gave a gift. අන්න දැන් පණ තියෙන එක අගට ගියොත් එහෙම ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක අගට ගියොත් ලොකු දෙයක් නෙමෙයි සර් කිව්වේ to එක දාලා දාන්න. to me. ඕම ඕක හොඳට මතක තියාගන්න. දැන් ඔයාලා දන්නවා මෙහෙම මේක මේ මම මෙයා subject verb direct object indirect object. මෙයා subject verb indirect object direct object. ඕම ඔය දෙක හොඳට පුතේ ස්ටඩි කරන්න. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ ඔබ්ජෙක්ට් එකක් හොයන්න අපිට ක්‍රම දෙකයි දෙන්නේ. එකක් තමයි what කියලා අහනවා, ඊළඟට whom කියලා අහනවා. what එකට උත්තරේ ලැබෙනවා නම් direct object කියනවා, whom එකට උත්තරේ ලැබෙනවා නම් indirect object කියනවා. වාක්‍ය දෙකේ ඔය දෙන්න තනි තනියෙන් එන්නත් පුළුවන්. subject verb direct object ක්‍රමේ, subject verb indirect object ක්‍රමේ, නැත්තම් subject verb direct object and indirect object දෙකම එන්න පුළුවන් ක්‍රමේ. එතකොට පණ තියෙන එක මුලට ඇවිල්ලා පණ තිය නැති එක ආගෙන ගියොත් ප්‍රශ්නයක් නෑ. he teaches us english. uncle gave me a gift. එහෙම හරි. හැබැයි පණ තියෙන එක අගට දැම්මොත් පණ නැති එක මුලට දාලා direct object එක මුලට දාලා indirect අගට දැම්මොත් to දාලා තමයි අවසානය කියන්නේ. ඒ කියන්නේ he teaches english to us. නැත්නම් he uncle gave a gift to me. that's all. ඔන්න එහෙනම් object එක අපි යමු පුතේ ඊළඟ ටයිප් එකට subject verb complement කියන තැනට.